ලොවපුරා සංචාරකයන්ගේ අපේක්ෂා මුදුන් කරන අති සුවිශේෂී පෞරාණික නගරයක් වන අනුරාධපුරයේහි තවත් දුර්ලභ පුරා උරුමයක් පිළිබඳවයි අනුරාධපුර පුවත් තුලින් අපි ඔබට කියන්නට යන්නේ. දැනටත් අනුමාන කිරීම පමණක් කළ හැකි අබිරහස් බඳු නිමවුම්ද සහිත රන්මසු උයන ඒ අද්විතීය ඓතිහාසික ස්ථානයයි. ඉසුරුමුණි විහාරයේ සිට මීටර 200ක් පමණ උතුරු දෙසින් පිහිටන මෙම දුර්ලභ පුරා විද්‍යා ස්ථානය දෙවන පෑතිස් රජ සමයේ ඉදිකර ඇති බවට අනුමාන කරනවා. ගෝල්ෆිෂ් පාර්ක් ලෙස ලෝපතල මෙම රන්මසු උයන එවක රමණීය උද්‍යානයක්ව පවතින්නට ඇතැයි සැලකෙන නටඹුන් මෙහි ඕනෑ තරම් පවතිනවා. මෙහි සමස්ත භූමි ප්‍රමාණය අක්කර 40කට ආසන්නයි. විවිධාකාර පොකුණු තුල රන්වන් පැහැ මසුන් සිටි නිසා මීට රන්මසු උයන නම යෙදෙන්නට ඇතැයි විශ්වාස කරනවා. මෙය රාජකීය උද්‍යානයක් ලෙස භාවිත කර ඇති යන්නයි දැනට ඇති මතය වන්නේ. රන්මසු උයනේහි පවතින පොකුණු සියල්ල අලංකාර ගල් කැටයම් වලින් සරසා ඇත්තේ පුරාණ ගල් වඩුවාගේ ආශ්චර්යවත් නිර්මාණශීලීත්වයේද හෙළි කරමින්. රන්මසු උයනට ආසන්නේම පිහිට ඇති තිසාදවේ සිට පවිත්‍ර ජලය ගල් හා ගඩොල් යොදා තනන ලද කාණු පද්ධතියක් ඔස්සේ උයනේහි පොකුණු වෙත රැගෙන වෙත් තිබෙනවා. ඒ ජලමාර්ගයේදී පොකුණු වෙත ජලය ලැබෙන්නේ ස්ථාන කිහිපයකදී පෙරී පිරිසිදු වීමෙන් පසුයි. උයනෙහි පොකුණු වලට යෙලින් පිහිටි ගලක් මත නෙලා තිබෙන යන්ත්‍රයක් මඳු වටකුරු නිර්මාණය තවමත් පවතින්නේ නිසි තොරතුරක් ලබා දිය නොහැකි අබිරහස් නිමවුමක් වශයෙන්. විශ්වයට මන්සලකුණු පෙන්වන තාරකා දොරටුවක් වශයෙන් මෙය පවතිනට ඇතැයි දැනට පවතින මතයක්. විවිධ රූප කොටා ඇති මෙම සෙල්මුවා කවය කිසියම් භවනාවක් සඳහා යොදාගෙන ඇති යන්නද මතයක්. ඒ බවට අනුමාන කළ හැකි විශේෂ සලකුණක් වන්නේ මෙම ගල මත කොටන ලද සුවිශේෂී රූපයේ ඉදිරියෙන් ගල් තලාව මත භවනාවට සුදුසු ආසන කිහිපයක් සකස් කර තිබීම. දෙස් විදෙස් බොහෝ දෙනා අනුරාධපුරයේ සංචාරය කළත් මෙබඳු දුර්ලභ ස්ථාන වෙත පැමිණෙන්නේ ඉතාමත් අඩුවෙන්. එහෙත් දැනට ඉතිරිව ඇති නටමුන් දෙස බැලීමෙන් පවා එවක සිරිලක පැවති නිර්මාණාත්මක ප්‍රබෝධය වටහා ගැනීම පහසුවෙන්ම කළ හැකි වනවා. මෙබඳු අප්‍රකට ස්ථාන පිළිබඳව දිගින් දිගටම දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීම උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යාංශයේ මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේද අපේක්ෂාවයි.